කස්ුන් මහෙද්‍ර හීනටි ල ජෙක්සන් ඇන්ත්‍රනීගේ එකම දේනිය මාතවී ඇන්තනීගේ අනාකත සහකරවාවෙන්න පෙරුම්පුරපු ආදරණය තරුණය තමයි ඕහ! ඒ වගේම අතිදක්ෂ රජ්චකයක් විදිටත් ඔහුව හඳන්වා දෙන්න පුළුවන් ලංකාවේ එඉන්න තවත් දක්ෂ. චාරිතයක් විදියටට කක්ස්සුන් මහින්ද්‍රහීනටගලව හඳුන්වා දෙන්න පුළුවන්. ජක්සන් ඇන්තනීගේ බියෝව ඔහොටත් අදිින්ම්ම දැනනා කෙකිවොත් හරි. ඉතින් ජෙක්සන් නැන්තනී ගෙනත් ඕගේ අද්‍රණිය තියනය මාධවී ගැනත් සතියන්ත පුවත්පතකට කස්සුන් මහෙන්ද්‍ර හීනටි කල අතහස් තක්කොමින් කියස්තටියේ මෙවැනි කතාවක්. මාධවීගමං ආසම ොරුත්තත්තියෙනවා. එය මට ආතරේ කියන විදියක්. එයමගේ කන්පෙත්තයට හෙමෙහිට පිරිමදිනවා. ඒකට තැනක් නොතනක් නෑ. එයාට හිතුනද එයා ඒක කරනවා. දවස්සක්මක් මාධවේගෙන් නැහුවවා කොහින්දුවේ මනස්කාන්ත පුරද්ධ ආවි කියලා. එතකොට මාධවී කියනවා. ඒ පුරුත්ධ ආාවේ අපපච්චිගෙන් අ අපප්චි හරි ආස්සයිඒකට ඒ අපපච්චි ආතරේ කියන විදිිය කියලා ඒ තමයි ඇත්ත ජෙක්සන් ඇන්තනින්. මාදිවී අ අපපච්චිට හාපුරා කියල පංගෙන මුලින්ම කිවූම අපපච්චි කියලතියෙන්නේ මනුස්සේ ගියමිට ලියනවා ඒකදක්ෂයක් කියලා. මට තාම මතකයි ඒක මට කියන්ති මාධවීගේ ඇස් දෙගේ පිරලති බිච්ච සඳතුට. ඒක ඇත්තම එත්ත සතුටක්. පප්චි ඉතළම්බගේ මගේ නිර්මාණ ඇතුළේ මංකරන එක්ස්පරිමට් බොහොම ආස්සාාවෙන් අගයකරපු කෙනෙක්. ඕහ මගේ ගීතවිචාර කව්‍යවිචාර වැඩස්සටහන් වෙනම වෙලාවක්කරන් සම්පූර්ණයෙන්ම නරඹලා ඒගෙන ඔහුගේ අදහස් මාධවී එක්ක නිරන්තරෙන්ම බෙදාගෙන තිබුණා. ඒගේ මපච්චිට සිද්ධවෙච් ඒ දරුණුරිය අනතුරෙන් පස්සේ ඕහ දරුවන් සමග පමුණක් ජිවිතේශ්‍රයා කරගත්තු. රෝහල්ගත මුල් තවස්කීපේ අපපච්චිට හෙන්න්න මාධවීට කියලා කියවගෙන තිබුණම මන් ලියපු මාධවේ කාහිනා කරන අපි තමයි අපිවදන්නේ ගීතයමයි මමයි මාධව එකතුවෙලා කරපු ප්‍රේමේට සීමාවක් ට ෑන ගීතේ රස්සවිඳින්න ඒ ගැන අදහස් වෙදා හදා කන්න අපිත්ත එකකට වාඩිවෙලා එඒ නිර්මාණය විඳගන්න අස්සනීප තත්වේ නිසා අපපච්චිට බැරිවුණා ඒ අපේ අවස්සනාව ඕර ෝහල් කතකරපු මුල් මොහතපටන් අවස්ථාන හොත දක්වාම පවුලේ උපරිමමුත්සාහය වනේ අපපච්චි සෝපත් කර ගැනීමයි ඒ වෙනෙන් හැමෝම දිවාරෑන බලම හන්ස වුණා. බලාපොරොත්තු දැල්ලුව වගේ මොහුවෙනුවෙන් ආත්මියව ඇප කැපවිස් සිටිය සමාජ මාධ්‍යයන්හි පෞද්ගලික වෛරයේ යෝඩියොක් නාලිකාවන් රේච් වැඩි කර ගැනිමෝ දෙෙසා අතිශයවිියරු නොමනිසුන්ගේ කප්පරක් පට්ට පල් බොරු කියයා තිබුණා ඔහු ේදිකාවේ නාලිකාවිී පුංචිතරේ රිදතිරය ඔන්නා වගේම හරිම පෞ්ෂවත් ලීලාවෙද ඇස්සපයාගිෙන ප්‍රේක්ෂිකා කාරය දිහා බලාගෙනනිස් සිටිය. රෝගෙක් විදියට නිමේ ජීවිතය එක්ක හටන් කරපු ෆයිට කෙනෙක් විදියට ් ෝහල්ගතවන්නු ය අස්සගේපය පුරාවටම සේරු නිින්දාා පහස්ස අවලාද දරාගන පවා மாතව නිரம்තරேன் මටකිවේ அපච්චි කතා කරනව හේනෙන්දැක්க்கா! அ අපප්චි හොඳවෙලා අපි ක්ட்டියම කොහැත ගිහිල්ලවගේ තනිකර සුදුසිහෙන ගැන. ඇගේ වචන සයකින් அනුනමයක්ම அප්චි அපච්චි அපච්ச்சி. මේ තමයි அප්චි කන්න ආසමකෑම මේ අඳන්න ආස විදිිය මේ ආසම සින්දුව මේ ආසම චිත්‍රපඩ. කොහේ කියත් ඇගේචීවිතේ அක්මோල් அපච්ච. ඉතින් එෙදාපටන් මේ වර්තමාන මොහත දක්වාම මාතවේග පෙම්බතා හැටියට මගේ ඕවමනාව අභිප්‍රාය කාය භාර්ය උනේබ අපපච්චිග එකම දුව දහසක් වේදනාවන්ගෙන් පීඩා විදිිත්ති ඇට එෙක් සිනහක් හෝරැගෙන ීමයි. අදටත් මගේ ලොකුම වැඩේ ඇගේ අතින් තදිින් අල්ලන් ඇට හයක්ක්පු සිටිමයි ඔහුගේ ියෝව කලාකාරයක් හැටියට මම දනවන්නේ අතිශය දරු පශ්චත්තාාපයක් වේදනාවක් හිස්කමක් ආඒ මහාර්ග ඉඩ සපිරන්නේනෑ වගේ රිදීමක්. විශෂයෙන් අපි මේ අහිංසක දුප්පද? දෝපත් රටේ අතිශයේ සාමාන්‍ය පෝල් පස්සුබිමකින් ඇවිල්ලා කලාලෝකේ කිරිමුදනටම තමන්ගේ දෙපා හයම්ම ැක විිනිස්තක් තමයි ඔහු. ඒ කිරිතරන ගමනෙදි ඇනිච්ච කටු වෙදිච්ච ගල්මුවල් සීරිලා ලේගලන වේදනා තරුණ විය නිදිනැතිවගතකරපු දුප්පත්කම් සපරිදිගු රාත්‍රීන් සියල්ල! එක මිටට දරාගෙන අපපචි අපපච්චගේ ජීවන ගමනනාන්තයජයගත්තා. ඔහුට අවස්තන් කෞරෝ දක්වන්නාපු අස්සීමමාන්තික ජනතාවක් අපි ඇස්ෙකටම දක්. මං හඳින්ම දෙැකප දෙයක් තමයි. අපපච්චිට සමමුදෙන්න්නාපු බහුතරය මෙරටේ බොහොම සාමා්‍ය පවල්වල එදාවේල වෙනුවෙන් චිවිතය කැපකරපු මිනිස්සූ ගැහනු කියලා. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අපපච්චක දේහෙ සහිත භූමි ප්‍රදේශය පිරී ඉතිරයකගේ අප්‍රසිද්ධ පුරසියන්ගේ. ඉතින් ඒ තමයි මනුෂ්‍යයකුට ලැබිය හැකි උපරිමපු හොමන අවංක ආදරයේ එක ප්‍රේමය සධාතනිකෑ අන්නඒ වගේ කතාවක් තමයි කස්වොන් මහෙන්ද්‍ර හනටි කළ චෙක්සන් ගැනත් ඕකේ ආදරණිය තියෙනිය මාධවි ගැනන් කියල දෙ බනේ. ඉතින් ඕහු කියපු මේ කතාව ගැන ඕලට දැනිඩා අදස්සත් පහතින්කබෙන්ටුවක් එක් කරන්නත් අම තැක්කරන්නපා. දිනපතා අලුත්පුවත් නරඹන්න පහත බටන එක ලික් කර අප සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම කුඩා සීනෝ එබෝත් අපි වඩියෝවක් දාපු ගමන් ඔබට තැනගන්න පුළුවන්.